අද ක්ලාස් එකේදී මම හිතුවා පුතාලට ඇක්ටිවිටි එකකින් පටන් ගන්න. හෙඩින් එකක් තියෙනවා e-waste is global කියලා. ඊට පස්සේ පික්චර් එකක් තියෙනවා. ඒකට කැමති පික්චර් එකක් දාන්න පුළුවන්. ඔයා ගාව e-waste වල පික්චර්ස් තියෙනවා නම් දාන්න පුළුවන්. Google Classroom එකට කනෙක්ට් වෙලා ඉන්න දරුවෙක් ඉන්නවා නම් එයාට පුළුවන් මම අප්ලෝඩ් කරලා තියෙනවා HTML වලට ඔයගලන්ට අදාළ මටීරියල්ස් ටිකක් මම අප්ලෝඩ් කරන්නම් ඊවේස් සම්බන්ධයෙන් රයිට් එතකොට ඔයගලන්ට ඒක ගන්න පුළුවන් ඉන්නේ මම ඒක රයිට් මම ඒක අප්ලෝඩ් කරන්නම් ඒකට අදාළ පික්චර්ස් ටික මම දැන් අප්ලෝඩ් කරන්නම් ඊට ඔයගලන්ට ක්ලාස් ලින්ක් එක දෙන්නම් ඒ අතර ඔයගලන්ගේ ක්ලාස් එකේ පුතෙක් මට එවලා තියෙනවා පොඩි වෙබ් එකක් හදලා ඒක මම දැන් ඩවුන්ලෝඩ් කරා චැට් වින්ඩෝ එකෙන් ඒක මුළු පන්තියටම මම පෙන්වන්න හදන්නේ මුලින්ම අපි මේක ඔයගලන්ට අවශ්‍ය ඔන්ලයින් ඉන්න දරුවන්ට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික ගන්න පුළුවන් මෙතන ඔන්ලයින් කනෙක්ට් වෙන්න පුළුවන් අයට පුළුවන් මෙතන මම දෙන ඩොකියුමන්ට් එක ගන්න. ඒකට වට ටයිප් කරන්න ඕනේ නැහැ පින්තූර ගන්න ඕනේ නැහැ එලේසියම කරගන්න පුළුවන් මම මේකේ ඊවේස් ගැන තියෙන පොඩි ෆෝල්ඩර් එකක් තියෙනවා ඒකේ තියෙන මේ පින්තූරේ තමයි මම ඔයාලට එව්වේ ඊවේස් ඇක්ටිවිටි එක. ඒ වගේම මම ඔයාට මේ E1 JPG එක Echo PNG එකයි මේකට අදාළ ડોකියුමන්ට් එකයි විතරක් එවන්නම්. බොහොම සරල එකක් අපි හදන්න හදන්නේ. දැන් මේ වෙබ් එකට මේ ඇක්ටිවිටි එකට ඕනේ වෙන මටීරියල්ස් ටික තමයි මම දැම්මේ මේ වෙබ් ඇක්ටිවිටි එක. right then මේ web activity එක මම upload කරා ඒ අතර ඔයාලට දැන් පටන් ගන්න පුළුවන් ඔයාලු දන්නවා downloads වල තියෙනවා මට අද එවපු project එක ICT project හරි මේක බලන්න මේ පන්තියම එකතු වෙලා බලමු මේක project ICT කියන එයා හදපු පුංචි web එක බලමු Toyota car එකක් තියෙනවා පින්තූරේ ඒකට ගැලපෙන අපි බලමු යාගේ වෙබ් එක මෙන්න මේක තමයි යා හදලා තියෙන වෙබ් එක. එතකොට එයා දාලා තියෙන ලෑන් කුෂ right මේකේ තියෙන විශේෂත්වය තමයි එයා දාලා තියෙන පික්චර් එක උඩින් තමයි වෙබ් එක දාලා තින්නේ මේකේ කෝඩ් එක අපිට බලන්න පුළුවන් එයා දාලා තියෙන මොකද්ද කෝඩ් එක කියලා edit with notepad plus plus ගිහම බලන්න පුළුවන්. එයා මෙතන ස්ටයිල් එකක් යූස් කරලා තියෙනවා. කියන්නේ CSS යූස් කරලා තියෙනවා. කියන්නේ සිලබස් එකෙන් එළියට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන කරලා තියෙනවා. දැන් අපේ තියෙනවා web competition එකක්. මේ පුතාට ඒකට join වෙන්න පුළුවන්. හැබැයි එයා main අපි දන්න කොටස් ටිකකුත් එයා ගිහිල්ලා තියෙනවා. මේ H1 අපි දන්නවා. මේවා තමයි අපිට table කියන එක ඉස්සරහට උගන්වන්න තියෙනවා. එතකොට අපිට උගන්වන්න තියෙනවා font face උගන්වන්න තියෙනවා. ඉතින් මෙයා CSS පාවිච්චි කරනවා නම් font face ඕනේ නැහැ. මෙතන පුළුවන් අපිට font family කියලා යන්න පුළුවන්. ඔයාලට මේකට font family කියලා යන්න පුළුවන්. CSS කෝඩ් එක ලියනවා නම් ඉතින් මෙයා ගොඩක් හොඳ මේ ස්ටයිල් එකක් යූස් කරලා තියෙනවා. font size එක වෙනම අරන් තියෙනවා size එක. ඊට පස්සේ යා මේවත් ඉතින් ස්ටයිල් වලින් දාන්න පුළුවන් යාට ඉස්සරහට එහෙම කරන්න පුළුවන්. හැබැයි මේක මෙයා ඇඩ්වාන්ස් වෙබ් ආස දරුවෙක්. ඒකයි මම යාට ඒක කිව්වේ. ඉතින් මේක තමයි ඔයගලන් ප්‍රැක්ටිකල් කරනවා කියන්නේ මේක. ඉතින් ඕ ලෙවල් පේපර් එකට හම්බ වෙන්නේ අපි දෙන පුංචිම පුංචි කොටස් ටිකක් විතරයි. ඒ අර අපේ බේසික් HTML ටික විතරයි. වන දැන් මාත් එක්ක මේ ඇක්ටිවිටි එක කරන්න පටන් ගමු. ඇක්ටිවිටි එක e-ways ඔයාට පුළුවන් මෙන්න මෙතනට එනකන් විතරක් කරන්න. මේ adapt to 3R කියලා තියෙන මෙන්න මෙතන මෙතෙන්ට එනකන් කරන්න මේ ලිස්ට් එක අද මම ඔයාලට දාන්න කියලා දෙනවා. තේරුණාද? හරි. එහෙනම් අපි මේ පින්තූරේ කැමති පින්තූරයක් අරගන්න. අරගෙන අපි මේ ඇක්ටිවිටි එක දැන් කරන්න හදන්නේ. හරි. එහෙනම් අපි අපේ ડોකියුමන්ට් එකේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. notepad open කරගන්න. notepad open කරගන්න. notepad ඊළඟට ප්‍රැක්ටිකල් එකතු වෙන්න පුතාලා එකතු වෙන්න පුතාලට පුළුවන් ගෲප් එකකට ජොයින් වෙන්න. මෙයාවත් ගන්න. නැත්නම් මම අන්ලිම් කරන්න.
පටන් ගන්නකෝ ඔයගොල්ලන් පටන් ගන්න. හරි, එහෙනම් මම මුලින්ම ටයිප් කරා HTML basic tag එක. HTML close කරා, head එක open කරා, head එක close කරා, body tag එක open කරා, body tag එක close කරා. ටැග්ස් තුනක් මම කියලා දුන්න හැමෝටම. HTML කියන්නේ ප්‍රධාන පළවෙනි ටැග් එක, දෙවෙනි එක හෙඩ් ටැග් එක, තුන්වෙනි එක බොඩි ටැග් එක. ටැග්ස් තුනෙන් යන්න ඕනේ. ඊට පස්සේ අපි ටයිප් කරනවා දෙකේ මෙතන title. title එකට මම දානම් e-waste කියලා. e-waste e-waste title title close. මේ ෆයිල් එක sorry ෆයිල් එක සේව් කරන්නයි මම හදන්නේ. save as name, web එකට ගිහිල්ලා name එක page.html කියලා save කරන්න ඕනේ. මේ සතියේ index එක හැදුවා, මේ සතියේ page හදන්නේ. දැන් පිටු දෙකක් තියෙන්න ඕනේ ඔබලංගාව නේද පුතේ? එහෙනම් කොහොමද save කරන්නේ? මම save කරන හැටි කියනවා. page.html කියලා සේව් කරන්න ඕනේ ෆයිල් එක. ටැග් අනවුස් කරනා ගන්න ක්ලාස් එකට ටැග් තමයි ඔන් ලැබෙනවා ෆුල් ස්කෝලර්ෂිප් එක. ඒ තමයි පළවෙනි ටැග්. දෙවෙනි ටැග්ත් ඒ විදිහට මම ටැග් තුනකට යන්න තමයි මම ප්ලෑන් කරලා තියෙන්නේ. ඉවර වෙනකම් ෆුල් ස්කෝලර්ෂිප් එකකට යන්න පුළුවන්. හොඳම වෙබ් එකයි පොපියුලර් වෙබ් එකයි දෙකක් තෝරන්න. හොඳම වෙබ් එක නම් මම තෝරනවා. මම නැතුව ප්‍රොෆෙසර් වෛද්‍යසේකර හරහා තෝරන්නම්. මම තේරුවත් හරිනේ මගේ ළමයි ටිකනේ. එතකොට පොපියුලම වෙබ් එක ඔයගොල්ලන් වෝට් කරන්න. ඔයගොල්ලන් කැමති විදිහට වෝට් කරගන්න. මම ඔන්ලයින් වෝටින් සිස්ටම් එකක් ඉන්ට්‍රඩියුස් කරනවා. ඒකෙන් හොඳම එක තමයි ඔයගොල්ලන් අප්ලෝඩ් කරන තැනට වැඩිම වෝට් ගාණක් යනවනේ. මම ඒක ලෑස්ති කරලා තියෙනවා. හරි. එතකොට වෙබ් කම්පිටිෂන් එකේ එක ෆයිනල් ඩේ එක 20 අටවෙනි මාසේ 20 කල් තියෙනවා. නිවාඩු කාලෙකුත් වෙනවා. ඔයාලට හොඳට කරන්න පුළුවන්. ඉතින් මම හරි සතුටුයි ඔයගොල්ලන්ගේ දැන් තියෙන මට්ටම ඉතාම ඉහළ මට්ටමක් තියෙනවා. මේ වෙබ්සයිට්ස් දැක්කහම කියන්න පුළුවන්. යෝපු වෙබ්සයිට් එකේම දැක්කහම මේ ක්ලාස් එක පුරාවටම තියෙන වෙබ්සයිට්ස් දැක්කහම ඒ හැම කෙනෙකුටම පාටිසිපේට් කරන්න පුළුවන්. රයිට්? ඉතින් ඒක හරිම වටිනවා. මම එක ඕ ලෙවල් එකට වෙනම දවසක් අරගෙන ඉවිලා ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න අවශ්‍යම නැහැ. අනික කාට නම් අප්ලෝඩ් කරන්න තියෙනවා ඇඩ්වාන්ස් ලෙවල් එකට. ඔයාලට අප්ලෝඩ් කරන්න ඕනේ මට ඒවල. අපි එහෙම දැන් මේ දරුවා එවුවා වගේ ෆෝල්ඩර් එකකට දාලා එවන්න ඕනේ. දැක්කනේ ඔකු හැටි.
පින්තූරත් එක්කම මට එවන්න ඕන. නැත්නම් මම දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. රයිට්. හරි. දැන් ඔන්න ඉතුරු ටික මම ටයිප් කරන්න යන්න පුතේ. බඩි එකට ගිහිල්ලා H1 එක ටයිප් කරනවා. H1 එක E waste is global. E capital waste is global. H1 ක්ලෝස් කරනවා. ඒ කියන්නේ ලොකුම අකුරු. මේ කරන හැම පාරම මේක සේව් කරනවා. යනවා ෆෝල්ඩර් එක දිහා බලනවා. ෆෝල්ඩර් එකේ තියෙන පේජ් කියන පිටුව ඕපන් කරනවා. ඒකේ ඔයා දකිනවා මම මේක ක්ලෝස් කරන්නම් මේක පේන්නේ නැති හින්දා. මේ e-waste is global කියන ලොකු අකුරු ඔයාට පේනවා. ඒ වගේම ඔයාට පේනවා මෙතන හෙඩින් එක e-waste කියලා ලියලා තියෙනවා. ඉතින් බොහොම ලස්සනයි. මම ඕනනම් එක වෙනම පිටුවකට ගන්නම්. ආහා මේ තියෙන e-waste is global. හොඳයි. දැන් මම ඊළඟට යන්න හදන්නේ ඔයා හැමතිස්සෙම මේ මේ වැඩේ කරනකොට කරන්න ඕනේ මේක සේව් කරනවා. මෙතන සේව් කරන්න ඕනේ. මේක සේව් කරන්න ඕනේ. ඒ වගේම රිෆ්‍රෙෂ් කරලා බලන්න ඕනේ. රිෆ්‍රෙෂ් කරන එකත් මම මෙතනින්ම තියාගන්නම් මට ඕන තැනින්. ඒතර ඔයාට පුළුවන් මේකත් පොඩි කරලා තියාගන්න. දැන් මේ මගේ වෙබ් එක sorry මේ මගේ වෙබ් එක මේ මගේ නෝට් පෑඩ් එක දෙකම තියෙනවා ළඟ. හරි. ෆොන්ට් එක ටිකක් ලොකු වැඩි නේ ඔයගලන්ට ඔක්කොම බලන්න. මම පොඩ්ඩක් පොඩි කරන්න. හොඳයි. දැන් ඔයාලට දෙකම පේනවා. හැම විටම කරන්නේ මොකද්ද? මේක සේව් කරනවා, මේක රිෆ්‍රෙෂ් කරනවා. රයිට්. ඊළඟට තියෙන්නේ ටයිප් කළා මොකද්ද? can cause damage to brain, lungs and other organs කියලා ලියලා තියෙනවා. ඊට උඩින් පික්චර් එකක් දාලා තියෙනවා. e-waste ගැන. දැන් මේ e-waste ගැන පික්චර් එක මගේ ගාව නම් තියෙනවා. ඔයාලා තියෙන මොකක් හරි පින්තූරයක් ගන්න. මේක නම් ඩෙස්ක්ටොප් එකේ ඇති. ඔය මගේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකේ ඇති පුතේ බලමු. හරි. මම ඒ පින්තූරේ මුලින්ම මම ඒ පින්තූරේ ගන්න ඕනේ. මම ඒ පින්තූරේ තිබුණු තැනෙන් ගන්නම්. එක තිබුණේ මගේ ෆෝල්ඩර් එකක PowerPoint ෆෝල්ඩර් එකේ e-waste වල මෙන්න මේක. මේ පින්තූරේ නම මං e-waste කියලා දාගන්නම්. JPG e-waste right. මේක ඔන්නක කොපි කරගන්න ඕනේ. මම ඒකත් එක්කම අද පොඩි වීඩියෝ එකකුත් කොපි කරගන්නවා. මට පොඩි වැඩක් පෙන්වන්නත් ඕනේ ඔයගලන්ට. වීඩියෝ එකකුත් පෙන්වන්න ඕනේ. e-waste වීඩියෝ එකකුත් මෙතන මං ගාව තියෙනවා. e-waste කියන්නේ ඒකයි. e-waste JPG එකයි දෙකම තියෙනවා. හරි. දැන් මං යන්නේ නෝට් පෑඩ් එකටයි මගේ බ්‍රවුසර් එකටයි. හරි. දැන් මම ඊට පස්සේ ඉමේජ් එකක් දාන්න ඕනේ බඩි එක ඇතුලේ. ඊළඟ ඉමේජ් එක ඕනේ. ඉමේජ් දාන්න හිටි බලන්න. img src equal e equal e base dot jpg close කරා. දැන් මම ගිහින් මේක සේව් කරා. මෙතන රිෆ්‍රෙෂ් කරා. පිච්චර් එක ආවෙ නැහැ. JPEG කියලා බලමු. රයිට්. පිච්චර් එක ගොඩාක් ලොකුයි. පිච්චර් එක පොඩි කරගන්න වෙනවා මට. WIDTH is equal 300 right. Right. 300 size එකට මම ගියා. මේ බලන්න size එක 300. Save කරා, refresh කරා. පින්තූරේ ආවා.
හරි, ඊළඟට මට පැරග්‍රාෆ් එකක් ඕනේ. මෙන්න මේක. ටයිප් කරන්නේ මම. P P close. රිෆ්‍රෙෂ් කරමු. හරි. දැන් බලන්න ඔයා එකත් වෙනකන් ටයිප් කරලා ඉවර කරන්න. Can cause damage to brain, lungs and other organs. A paragraph එක P කියලායි ගහන්නේ මේ. මං ටයිප් කරපු හැටි බලන්න P. මගේ කෝඩ් එක බලලා. Online students අට මම මේක copy කරලා එවන්නම්. හරි, දැන් ටයිප් කරලා බලන්න. පිච් එක ආවේ නැත්නම් කියන්න. පිච් එක දාලා කොපියක් දාගන්න වෙනවා. ලොකේෂන් එකට දාන්න වෙනවා. පිච් එක කොහෙද තියෙන්නේ කියලා බලලා දාගන්න ඉතින්. අර ෆෝල්ඩර් එක ඔයා හදපු ෆෝල්ඩර් එක ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එක මම හදුව ෆෝල්ඩර් එක. ඒකට දාන්න. පිච් එක ආවේ නැද්ද යන්නේ? පිච් එක කැමති කෙනෙක් පිච් එකක් ගන්නවා. ඔතන ඩෙස්ක්ටොප් එකේ ඇති පිච්චර්ස්. බලන්න ඉමේජ් කියලා මම ඇති ඔතන. ඔකේ මම ඇති ඉමේජ් සමාන් කරපු එකක් ඇති. ඊනාලිකම් වෙන මොකක් හරි පින්තූරයක් ගන්න කමන්නේ. ඔයාට ඉන්ටර්නෙට් තියෙනවා. ඔයාට කෙලින්ම ගිහලා ඉන්ටර්නෙට් එකෙන් පින්තූරයක් ගන්න පුළුවන් ඊවේස් කියලා ගහලා ඒ පින්තූරේ සේව් කරගන්න ඔයාගේ ෆෝල්ඩර් එකට. ඊවේස් කියලා ටයිප් කරලා මගේ මේ පික්චර් එක JPEG විදිහට ගන්න උනේ මට. සාමාන්‍යයෙන් JPEG කියන්නේ joint photographer expert group විදිහ තමයි එන්නේ. මේ පික්චර් එක පොඩ්ඩක් වෙනස්. ඒක JPEG කියලාම තියෙනවා. මට නෝටිස් වෙන්න ඇති මෙතන. මට ඒක මතක් කළා තමයි ටැග් ගාලා ඒක හදාගත්තේ ෆෝමැට් එක. මෙහෙම වහන්න ඕනේ. මේ මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ තමයි විත් එක දාලා තියෙන්නේ මම. IMG ඔය මෙහෙම කළ විත් එක ගැන හිතන්න එපා. ඔය මෙහෙම වහලා දාන්නකො මේක. ඔහොම වහලා දැන්. That's it. දැන් මට එන්න ඕනේ. සේව් කරා, රිෆ්‍රෙෂ් කරා. අපිට ගිහින් රිෆ්‍රෙෂ්. අවිලෙ. I am really sorry. මම ඔබ පිටි JPEG දානක JPG ගන්න. මගේ ඒක තමයි වැරදි.
সাজ গুলো সাজের মধ্যে কোন আই অন দিব আই এন জি এস এস হাই দেন মাতে কা লিংক একটা আনা আপি বালামু মে পেতে হেমোমা বালার না মাম মে লিস্ট একটা খালি লিংক একা দান উগান না ওগুলাতে পেজ কেন সব পেজ একটা আনা হেম নেতাং ඒ ලිංක් එක පාවිච්චි කරලා මට යන්න පුළුවන් වෙබ් පේජ් එකකට වෙබ්සයිට් එකකට ගොඩක් දේවල් කරන්න පුළුවන් තව ඉමේජ් එකකට යන්න පුළුවන් රයිට් මම පෙන්නන්න හදන්නේ ඔගලගේ පොතේ ඔගලට මම දීලා තියෙන පොතේ ලිංක් කියලා පිටුවක් තියෙනවා මගේ පේජ් එක පෙන්නන්නම් ලිංක් එක හයිපර්ලින්ක් පේජ් එකට ගියෝතින් මම පේජ් එක හරියටම ගිහිල්ලා පෙන්නන්නම් එතකොට අයිඩියා ගන්න පුළුවන් අතර යන ඔයකින් උඩ මයින් මැප් බුක් එක ගන්න මයින් මැප් බුක් එක ඕපන් කරගන්න ඔගලන්ට මේ 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 නෝ මේකේ විතරක් නෝට් ලියන්න වෙන්නේ බොහොම සමරයිස් කරලා මොකද සියලුම නෝට් මන් දාලා තියෙනවා. ඔයාලගේ බුක් එක හැමදේම තියෙනවා. හරි. පොත අතට ගන්න. ඒකේ page number 23. 23 එකේ උඩම කොටසට යන්න. ඒකේ මන් දීලා තියෙනවා link කියලා. hyperlink. හැමෝම යන්න 23 වෙනි පිටුවට 23 වෙනි පිටුවේ උඩම දීලා තියෙනවා ahref මේ බලන්න ඔගලා මෙන්න මෙහෙම උඩ මේ හිස්තැනේ ලියා ගන්න මේක මේ තියෙන්නේ a ඊට පස්සේ වෙන පාටක් මං ගන්නවා href href සමානයි මම මේක x කියන්නම් මේක y කියලා මං anchor එක වහන්නම් රතු පාටින් ආපහු මේ ඇන්කර් ටැග් එක ඔයා දන්නවද ඇන්කර් එක කොහෙද තියෙන්නේ මුහුදේ නැව් නවත්තන්න පාවිච්චි කරන්නේ ඇන්කර් එක ඒ වගේ මේ ඇන්කර් කරාම href වල මේ x කියන තැනට ඔයාට ඇන්කර් වෙන්න පුළුවන් ඔයාට www කියලා URL එකක් දෙන්න පුළුවන් ඔයාට web page එකක් දෙන්න පුළුවන් ඔයාට audio file එකක් video file එකක් වෙනත් ඕනෙම file එකක් දෙන්න පුළුවන් හැබැයි ඔයා මොකක් උඩින් ක්ලික් කරොත්ද මේ y උඩින් ක්ලික් කරොත් තමයි y වෙනුවට ඔයාට අකුරු දෙන්න පුළුවන් පින්චර් එකක් දෙන්න පුළුවන් කතාව තේරුණාද? එතන අකුරු ටික උඩින් ක්ලික් කරාම තව තැනකට යන්න පුළුවන්. බොහොම ලස්සන. හරි. දැන් මම ඒක කරලා පෙන්නන්න හදන්නේ. මුලින්ම මම plan කරා ඔයගලන්ට පුරුදු link නේ මම මෙහෙම හිතුවා. මගේ මේ paragraph එකට පහලින් මම දානවා මෙන්න මෙහෙම a හොඳට බලා ගන්න a href href is equal කියලා අදාළ වෙබ්සයිට් එකක නමක් දාන්න පුළුවන් නැත්නම් මෙයා දැම්ම වගේ වීඩියෝ එකක් දාන්න පුළුවන් මං ගාව වීඩියෝ එකක් තියෙනවා ඒකට e-waste කි right මම යන්නම් ඔයගොල්ලෝ හැමෝම දාන්න Google වෙබ්සයිට් එකට එහෙම නැත්නම් මගේ වෙබ්සයිට් එකට යන්න එතන එක ටයිප් කරන http www.ictbus.online කියලා මගේ වෙබ් එකට යන්න. මෙහෙම කරාම මේ තමයි x එකන once you click on this word click අපි කියමුකෝ this is my web අන්න ඒ වචනේ උඩින් ක්ලික් කරාම මේ වාක්‍ය උඩින් ක්ලික් කරාම යනවා මගේ වෙබ් එකට. එතකොට මොකද්ද මම අර කලින් කියපු විදිහටම මේ තමයි යන්න ඇන්කර් වෙන්න ඕනේ තැන. මේක උඩින් ක්ලික් කරාම තමයි වෙන්නේ. අපි ඒක බලමු ප්‍රැක්ටිකලි බලමු. නැත්නම් අපි කියන දේ තේරෙන්නේ නැතුව වැඩක් නැහැ. මොන මම වෙබ් එකට යනවා.
මෙන්න මෙයා ටිකක් ලොකුයිනේ, මම ඒක පොඩි කරගන්න ඕනේනේ. මම මේ පිච් එක ලොකු වැඩි. W I D T H මං කලින් අර සයිස් හදාපු එක. දැන් මං යනවා. Save the notepad, then open browser. හරි, දැන් ඔයාලට පේනවා මෙතන ලින්ක් එකක්. අන්න මේක උඩින් ක්ලික් කරාම යනවා මගේ වෙබ්සයිට් එකට. නේ මගේ වෙබ් එක. රයිට්? එතකොට මුලින්ම මම කියලා දුන්න වෙබ් එකකට යන හැටි. මේ තියෙන්නේ මගේ වෙබ් එක. එතකොට වෙබ් එකට යන හැටි ඔන්න මම කියලා දුන්නා. දෙක මම කියලා දෙන්න ආසයි. ආයෙමත් ඔය ලින්ක් එක දානවා. ඔය විදිහටම මගේ ෆෝල්ඩර් එකේ තියෙනවා e-waste mp4 කියලා mp4 එකක්. ඔන්න මම ඊළඟ එක දානවා තව ඇන්කර් එකක්. පැරා එකක් දාලම දාමු. A H R E F සමානයි e-waste.mp4. ඒක mp4 වීඩියෝ, මේ වීඩියෝ ෆයිල් එක. ඔන්නක ටික් කියලා කිව්වහම යන්න ඕනේ. නැත්නම් වීඩියෝ ක්ලික් වීඩියෝ හරි මාකට් දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සේව්. වීඩියෝ එකේ නම මට මතකයි, මං හිතනවා මං කියපු නම හරි ඇති කියලා. මේ ක්ලික් කියන්නේ මොකද්ද? මේක ක්ලික් කරාම අර වීඩියෝ එක මෙයාගේ තිබුණා ඒ වගේ එකක්. මේ පුතා එහෙම එකක් කළා තියෙනවා. මේ වීඩියෝ එකක් තියෙන්න ඕනේ කොහෙද දන්නවද? අර මගේ ෆෝල්ඩර් එකේම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක වැඩ කරන්නේ නැහැ. කතාව තේරුණාද? රයිට්. එහෙනම් ඕක තමයි පළවෙනිම දේ. අපි මේ කෝඩ්ස් දෙක අඳුරගමු. ලියා ගන්න ඕනේ නැහැ. ඔයගලන්ට පොත දීලා තියෙනවා මම. ඉතුරු ටික ඔක්කොම මයින්ඩ් මැප් වලින් මම කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. දැන් ඔයාට තියෙන්නේ මේ කෝඩ් එක ටයිප් කරලා. තව එකක් මම යන්නම්කෝ. ගිය සතියේ හදාපු වෙබ් පේජ් එකට ලින්ක් එකක් දෙමුකෝ තව. P. හා. A H R E F සමානයි index.html home කියලා මං කියනවා. ඒ මං චුට්ටක් බලලා එන්න ඕනේ මේ page එකේ නම හරිද කියලා. මොකද මට මතක index 1 කියලා කිව්ව වගේ මට මතකයි. බලමු අපි මම save කරපු තැනටයි මේ යන්නේ. මම web කියලා document වල කරේ මෙතේ index right වැඩ කරයි. save කරා. browser එකේ view kara, that's it. Right, now I have three links. One for my website, second one for the video, third one is not a link. තාම ඇවිල්ලා නැහැ. මොනවා හරි පොඩි error එකක් තියෙනවා. මෙතන space නැහැ. href හරියට ඇවිල්ලා නැහැ. Right, දැන් වැඩ කරයි. හරි, දැන් යා link එකක්. Once I click on this, මගේ home page එකට ගිය. දැක්කද ගිය හැටි? ක්ලික් කරපු ගමන් හෝම් එකට ගියා. රයිට්. දැන් මම ඔයාට මෙතෙන්දි දෙනවා නැවතත් ඒ ලින්ක්ස් ටික දෙනවා හොඳට බලා ගන්න. කැමති විදිහට ලින්ක් එක පාවිච්චි කරන්න. මම ඒ ලින්ක් පාට කරනවා. මගේ පුතාලත් හොඳට බලන මම පාට කරන හැටි. මම හයිලයිටර් එකකින් පාට කරන්නේ කහ පාට ගන්න පේන්න. හරි. මේ තියෙන්නේ පුතේ ඔයා මොකක් උඩින්ද ක්ලික් කරන්නේ කියන එක. එතකොට මේ රෝස පාටින් දාලා තියෙන ටීචර් කොහාටද යන්නේ? වීඩියෝ එකක්. මේ වෙබ් පේජ් එකක්. දැන් ඔයාලට පේනවා මේ. පේනවනේ නකුරු පැහැදිලි නේද? මම හයිලයිට් කරලා ප්‍රශ්නයක් නැහැ නේ. මොන මට ඒක තව අඩු කරන්න. හරි. කරමුද බලන්න මම පුතාලි බලන්න. හරි මම පොඩි වෙලාවක් රෙකෝඩින් නතර කරනවා. මොකද ඔයාලට ටයිම් දෙන්න ඕනේ. දැන් බෑග්ග්‍රවුන්ඩ් එකට පික් කලර් එකක් දාන්නේ කොහොමද? BG sorry BG COLOR තමයි කලර් දාන්නේ. ඒකේ ඔයා කැමති පාටක් දාන්න පුළුවන්. මං දාන්නම් pink කියලා. මේ ඕනේ පාටක් නම කිව්වොත් ගන්න පුළුවන්. apply කරන්න පුළුවන් yellow green. ඊට අමතරව ආවට පුළුවන් RGB වලින් මිලියන 16.7කට කලර්ස්. ඒ කියන්නේ ඉතාම විශාල කලර් ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට යන්න පුළුවන්. දැන් මම මේ දැම්ම වගේ ඔයාලට
කලර්ස් ගොඩාක් ගන්න පුළුවන්. ඒක මම ගන්න විදිහ කියලා දුන්නා ඔන්ලයින් ඉන්න අයට. ෆොටෝෂොප් තියෙන අයට කලර්ස් හොයා ගන්න පුළුවන්. කලර් පැලට් එක මෙන්න මෙහෙම RGB RGB කලර් පිකර් කියලා ගිහාම ඔයාට කලර් පිකර් එකෙන් ඕනේ තරම් වර්ණ ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වර්ණ දෙක. දැන් ඔයාට උදාහරණයක්, ඔයා ඒකට ගැලපෙන පාට මෙන්න මේ වගේ කහ පාටක් නම්, නැත්නම් මෙන්න මේ වගේ කොළ පාටක් නම්, ඊවේස්ටි මෙන්න මේ වගේ කොළ පාටක් ගන්න ඕන නම්, ඔයා මේ හෙක්සඩෙසිමල් වැලියු එක හරි RGB වැලියු ටික හරි කොපි කරලා අතනට ගන්න ඕනේ. මෙන්න මෙහෙම මේ තියෙන්නේ. මෙන්න මේ පින්ක් වෙනුවට මෙහෙම ගන්න පුළුවන්. රයිට්, මම මේක සේව් කරා, රිෆ්‍රෙෂ් කරා. අල එක මං කල එක දාපු විදිහ කියන්න. මම දැම්මේ මෙහෙමයි. බොඩි ටැග් එක ඇතුලේ ඇට්‍රිබියුට් එකක් ලියනවා BGCOLOR කියලා. මෙන්න මෙතන ඔයාට ලියන්න පුළුවන් මොකක්ද. අංක එක ඔයාට ලියන්න පුළුවන් කලර් එකේ නම රෙඩ් නම් රෙඩ් කියලා. අංක දෙක ඔයා RGB අගේ ලියන්න පුළුවන් කොමා 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 දාලා. රෙඩ් එකට 255යි බිංදුවයි බිංදුව. ඒ තමයි උඩරිම රතු වගේ. එහෙම නැත්නම් ඔයාට ලියන්න පුළුවන් මේක හෙක්සඩෙසිමල් කරලා හෑෂ්ටැග් එකක් ඉස්සරහින් දාලා FF 255 හෙක්සඩෙසිමල් කරාම FF බිංදුවයි 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 බිංදුවයි. ඔය ආකාර තුන මෙතනට දාන්න පුළුවන්. එහෙම තමයි කලර් එකක් දාන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක. නමුත් මම කැමති බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එකක් නැතුව ලස්සන ටෙක්ස්චර් එකක් දාන්න නම් ඔන්න මම ඒක කරන්න හදන්නේ. මේකත් මම ගිය සතියේ කරා. ඒකයි මම ඉක්මනට යන්නේ. දැන් මම යනවා green green vector background green vector background. දැන් මේක ගැලපෙන එකකට යන්න ඕනේ. දැන් මම pictures වලට යනවා. ඒ picture වල මගේ web එකට ගැලපෙන ලස්සන පාටකට යන්න ඕනේ. මම කැමති පොඩි කොටසක් තෝරගන්න. මං හේතුව කියන්නම් ඇයි කියලා. උදාහරණයක් මම මෙන්න මේ වගේ පින්තූරයක මේ වගේ එකක් ගන්න. ටෙක්ෂ කියලා යන්න. එතකොට නිකන් එක ජාති මෙන්න මේ වගේ වයින්නේ. මෙන්න මේ වගේ එකක් ලස්සනයිනේ. වැඩේ තියෙන්නේ මේක ආවම මේ පින්තූරේ පොඩි නම් මේ පින්තූරේ ටයිල් කරලා දෙනවා. ටයිල් එකක් වගේ දෙනවා. එතකොට මේ වගේ ටෙක්ස්චර් එකක් ලස්සනයි. දැන් පුතාගේ පින්තූරේ ලොකු පින්තූරයක් හින්දා ලස්සනට ආවා. දැන් මෙයාගේ පින්තූරේ ලොකු ලොකු පින්තූරයක් නම් ප්‍රශ්නයි. එහෙමද මේ වගේ ටෙක්ස්චර් එකක් තියෙන්න ඕනේ. කියන්නේ හැම එක දැන් ටයිල් එකක් බිමට දැම්මහම ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ලස්සනට පේනවනේ ඒක. ඒ වගේ ගන්න පුළුවන්. දැන් මම මේක ගන්නවා. රයිට් ක්ලික් කරලා සේව් කරනවා. BG කියලා මම සේව් කරගන්නම්. ආමේ තියෙන ඒක මම දාගන්නවා මගේ වෙබ් එකට. හැමෝම බලන්න මම මේ කරන වැඩේ. මම BG කියනවා. that's my background. හරි. ඔන්න දැන් බලන්න මම background picture එකක් ගන්න හැටි. ඒ කෝඩ් එක නම් මම කලින් කියලා දුන්නේ. හැමෝම බලන්න දැන් මෙයක් දාලා තින්නේ මේ විදිහට. BG වෙනුවට මම දානවා බොඩි ටැග් එක ඇතුළෙම තමයි මම දානවා background සමානයි bg.jpg අර පින්තූරේ නම දාන සේව් කරනවා. සේව් කරලා බලනවා. බැලුවහම ඔයාට අර පින්තූරේ එන්නේ ඔයාලා පේනම ටයිල් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒ හේතුව පින්තූරේ පොඩි හින්දා එයා අපෝ රිපීට් කරලා දෙනවා. ඉතින් ඔයාට ඕනම් රිපීට් කරගන්න පුළුවන් ඒක. දැන් මේ අකුරුමට පේනවා. මේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක හරියට සෞම්‍යයි මට පේනවා. බෑග්ග්‍රවුන්ඩ් එක විසී වුණොත් මට මුකුත් පේන්නේ නැතිනේ. ඒක ඔයා පරිස්සමෙන් පින්තූරේ තෝරගන්න ඕනේ. මේ
මම ටෙක්ෂ මං හොයපු විදිහ කිව්වේ එකයි. මං හෙව්වේ බැක්ග්‍රවුන්ඩ් ටෙක්ෂ කියලා. මේක ලස්සන බැක්ග්‍රවුන්ඩ් තියෙනවා. ඔයා ඉතින් කැමති එකකට දැන් මේ වගේ එකක් දැම්මොත් එහෙම හොඳටම ලස්සනයි නේද? මේ වගේ එකක් ලස්සනයි. ඔයා ඉතින් බලන්න ඔයාගේ මේකත් ලස්සනයි. මේක ඒ කියන්නේ මේ බලන්නකො මේකත් සේව් කරලා බලන්න. BG2 කියලා ගන්න. මම මේ උත්සාහ කරන්නේ පෙන්වන්න ඔයා තීරණය කරන්න ඕනේ ඔයාගේ පින්තූර ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොම ලස්සන වෙන්න ඕනේද කියලා. මම B2 කියලාද තිබුණේ? 2 කියලා නේ මම දැම්මේ. දැන් මම රිෆ්‍රෙෂ් කරනවා. අලුත් එක මෙහෙම. අලුත් එක පොඩි වැඩි ගොඩක් ටයිල් වෙලා තියෙනවා පේනවා. ඒ ටයිල් එක නොපෙනෙන ගන්න ගන්න පුළුවන්. ඒ පින්තූරේ සාමාවෙක වගේ දැන් ගත්තොත් ඒක ගන්න පුළුවන් කිව්. ඉතින් ඔයා ලස්සනට ඒ වගේ හදලා ගන්න. මේ තමයි ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් පික්චර් එක දාන කෝඩ් එක. මොකද BG කලර් වෙනුවට බෑග්ග්‍රවුන්ඩ් කියලා පින්තූරේ නම දාන. ඔක නෝට් එකේ තියෙනවා. හොඳයි. දැන් අද දවසේ අපි ඉගෙන ගත්තේ මොකද්ද අලුතෙන් කියලා දෙයකට? ලින්ක් එක විතරයි. ලින්ක් එක විතරයි. එහෙනම් මම අලුත් දෙයකට යනවා වගේ පොත ගන්න. අපි පොතත් එක්ක පොඩ්ඩක් මෙතන දැන් වාගේ පොත ළඟ තියෙනවා නම් ඔය මෙන්න මේකේ ලියා ගන්න. මේ ඉමේජස් දාන ටැග් එකනේ. මේ තමයි ඔබ දාන පින්තූරය. ඔය පින්තූරේ නම කියලා මෙහෙම ලියා ගන්න. name of the image right. මෙන්න මේ JPG ගාවට දාලා දාගන්න. it can be JPG, it can be PNG, it can be GIF. ඔයාගේ පොතේ ඔය ටික ලියාගන්න. ගොන් නෝට් එක දෙන්න ඇත්තටම මයින්ඩ් මැප් එකක් විදිහට අන්තිමට. මේ නෝට් එක තාම පැහැදිලි නෝට් එකක් ඔයාට තියෙනවා. කෙටි නෝට් එක. ඊළඟට මගේ පුතාලා යමු මාත් එක්ක. ලස්සන පිටුවක් තියෙනවා ලෑන්ඩ්ස්කේප්. මෙන්න මේ පිටුවට යන්න. හැම කෙනෙක්ම ලිස්ට් අඳුර ගැනීමයි බලාපොරොත්තු වෙන්නේ. ලිස්ට් එකක් කියන්නේ මොකද්ද? ලිස්ට් වර්ග තියෙනවා තුනක්. එක තමයි ඕඩර්ඩ් ලිස්ට්, අනෝඩර්ඩ් ලිස්ට් and description list. පුතාල මුලින්ම order list එක type කරන්න. ඒකට තමයි මම උදාහරණයකුත් දුන්නේ. මේ බලන්න order list එක දාන හැටි. මේ order list එක දාන හැටි බලන්න. order list එකක් කියලා කියන්නේ ශ්‍රී ලංකා, ඉන්දියාව, පකිස්තාන් වගේ අංක කරපු එකක්. පුතේ අංක කිව්වට 1 2 3 වෙන්න පුළුවන්, A B C වෙන්න පුළුවන්, capital A B C වෙන්න පුළුවන්. රෝම ඉලක්කම් 1 2 3 වෙන්න පුළුවන්. කැපිටල් රෝම ඉලක්කම් 1 2 වෙන්න පුළුවන්. එහෙනම් ඔයා මේක ලියන හැටි බලන්න. OL කියලා OL එක ක්ලෝස් කරනවා. LI කියන්නේ ලිස්ට් ඓටම්. ලිස්ට් ඓටම් එක ක්ලෝස් කර. පුළුවන් ද මේක ටයිප් කරන්න ඔබලඟ පොතේ? සෝරි ඔබලඟ නෝට් පෑඩ් එකේ ටයිප් කරලා බලන්න මේක එනවාද කියලා. ශ්‍රී ලංකා, ඉන්දියා, පකිස්තාන්. මෙතන ඔයා ආස එකක් ටයිප් කරන්න. e-waste එකේ reuse, recycle, reduce කියලා කතා කරන්නේ. දැන් මේ ටිකට යන්න පුළුවන්. මේක යන්න පුළුවන්. right. ඔන්න මම type කරන්න යන්න. හරි. යන්න notepad එකට. notepad එකට ගිහිල්ලා මෙතන මම අලුතෙන් තැනක් යනවා. හොඳට ඉඩ ගන්නවා. වට හොඳට පැහැදිලිව පේන්න. right. මෙතන මම පෙරා එකක් යනවා. හරි මෙතන ලියන්න OL. බලන්න මම ලියනවා වගේම OL එක ක්ලෝස්. ලිස්ට් ඓටම් ටික ලියා ගන්න. මා කැමති විදිහට ලියන්න පුළුවන්. රිසයිකල්, රිඩියුස් එහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපේ ක්වෙස්චන් ඔය පොතේ තියෙන එක තමයි මොකද? LI T. LI ක්ලෝස්. LI coffee. LI close. ඔච්චරයි. tea and coffee ගන්නකෝ. මේකත් ඕනනම් දාගන්න.
හරි. දැන් ගිහින් බලන්න ලිස්ට් එක හරිද කියලා. හරිද බලන්න, ඇවිල්ලාද බලන්න, රිෆ්‍රෙෂ් කරලා බලන්න. සෝරි. මේ ආවේ. එක වැරද්දක් වෙලා තියෙනවා වගේ ඇති. LI එක වැටිලා නැහැ. LI එක ක්ලෝස් කළා මෙතන. දැන් හරි. එක දෙක තුන කියලා ඇවිල්ලා ඩිෆෝල්ට් එක දෙක තුන එන්නේ. අතුසන මේක ආපෝ. මටත් ආවා ලිස්ට් එක ඔහොම. නියමයි. එහෙනම් මෙතන පොඩි වැඩක් තියෙනවා. ලිස්ට් එක ටයිප් එක TYPE කියලා දාලා මගේ පුතාලා ඒ ගහලා බලන්න මොකක්ද එන්නේ කියලා. හැමෝම ඒ ගහලා බලන්න. ඊට පස්සේ කැපිටල් ඒ ගහලා බලන්න. රෝම අයි ගහන්න. රෝමන් නම්බර් කැපිටල් අයි ගහන්න. අප කේස් බව කේස්. ටයිප් එක තමයි වෙනස් වෙන්නේ. මෙන්න මේක වෙනස් කරලා ඔයාම බලන්න කොහොමද එන්නේ කියලා බලන්න. මම පෙන්නන්නම්. සේව් කරා, රිෆ්‍රෙෂ් කරාම ABC කියලා එනවා නේ. හරි. රෙකෝඩින් යනවද ඕනේ? හරි පුතා. හරි ABC වගේම අයි දාලා බලන්න. රෝම ඉලක්කම දාලා බලන්න. අතෙන්ට අතෙන්ට දාන්න ඕනේ. රෝම ඉලක්කම, කැපිටල් රෝම ඉලක්කම ඔක්කොම දාලා බලන්න. අතුසම එක ආපු අය රෝම ඉලක්කම. කැපිටල් ඒ ආපෝයි. කැපිටල් ඒ රෙඩි ගුඩ්. හරි. දැන් ඔයාගේ පොත අරගන්න. මේ ඕ වෙනුවට දැන් මේ ටික මකලා ඔය වෙනුවට ආයි පාරක් තව පාරක් ලිස්ට් එකක් ගහන්න. දෙවනි ලිස්ට් එක ඒ තමයි UL ලිස්ට් එකක් ගහන්න. UL UL එක ක්ලෝස්. List item LI, list item MILK milk. ඊට පස්සේ LI T LI. කහලා බලන්න මට කියන්න මොකක්ද ආවේ කියලා. OL sorry UL වෙනුවට OL වෙනුවට U දැම්මා මොකද වෙන්නේ කියලා කියන්න. ඔන්න මාට bullet list එක පුත් ආවා. බුලටින් අඳුරගත්තා. හරි. දැන් ඔයා ඔය තුනම ගහලා බලන්න මොකද්ද ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් කියන්නේ කියලා බලමු. යන්න මගේ පොතට. පොතේ ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එක පෙන්නලා තියෙනවා. හරිම ලස්සනයි ඒක. ඩිස්ක්‍රිප්ෂන් කියලා කියන්නේ අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා මට පෙන්වන්න ඕනේ. output එක එන හැටි ඔයා ලියන්න. දැන් මේකේ output එක එන හැටි ඔයා ලියලා පෙන්නන්න. මේකේ කොහොමද එන්නේ? මේකේ එන්නේ මෙහෙම. unordered list එක මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහොම coffee කියලා එනවා. ඔහොම නේද එන්නේ? ඔක නේද output එක? මේක නේද එන්නේ? right. milk කියලා එනවා. මේකේ එන්නේ මොකද්ද? coffee කියලා එනවා. ඒක විස්තර කරනවා black. පොඩ්ඩක් ඉඩක් ගිහිල්ලා black hot hot drink. ඊට පස්සේ ආයේ milk කියලා මෙතනින් ලියවෙනවා. milk එක විස්තර කරනවා white cold drink කියලා. ඔයා ඕක ටයිප් කළා උත්තරේ එනවද බලන්න. මම මේ පෙන්නන උත්තරේ ඔයාගේ පහල පෙතන දාලා තියෙනවා. නෑ මේක දාලා නැහැ. ඔයාට පොඩි වැඩක් තියෙනවා. අවුට්පුට් එක ලියා දක්වන්න මෙතන. මේ ඉඩේ ලියලා දක්වන්න. ඔයාට දැන් දකින අවුට්පුට් එක ටයිප් කරලා ඔයා මෙතන ලියන්න ඕනේ. මේක මොකක්ද එන්නේ? මේක මොකක්ද එන්නේ? මේක මොකක්ද? තනියම ලියන්න. හරි. මම පොඩි වෙලාවක් දෙන්නම්. ලිස්ට් තුනම ගහන්න එන එක ලියන්න ඕනේ. බලමු මොකක්ද මේ ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් කියන්නේ කියලා. දැන් අපි ලිස්ට් දෙකක් හරි OL LI that is ordered list. unordered list කියන්නේ මේක. අපිට මේකෙත් පුළුවන් ටයිප් එක වෙනස් කරගන්න පුතේ. හැමෝම බලන්න මේකේ ටයිප් එක වෙනස් කරන. ඔයා circle කියන්නේ CIR CLE.
දැන් ඔයා දකින්නේ මොන වගේද? සාමාන්‍යයෙන් ඩීෆෝල්ට් එන්නේ ඩිස්ක් ටයිප් එකක්. හැමෝම බලන්න මේ පැත්ත. රිෆ්‍රෙෂ් මේ බාන එන්නේ මොකද්ද කියලා? ඩිස්ක් ටයිප් එකක් කියන්නේ. මට පෙන්නන්න ඕනේද මේ ටික? මම ලිස්ට් එක විතරක් පෙන්වන්නම්. මම මේ ටික අයින් කරලා ලිස්ට් එක විතරක් පෙන්වන්නද ඔයාට? මොකද මට ලිස්ට් ගැන හොඳට කතා කරන්න ඕනේ. මෙච්චරයි. ඔන්න බලන්න, හොඳට බලන්න. මම ටිකක් ලොකු කරනවා මේ ලිස්ට් එක. අඳුන ගන්න මේ තියෙන්නේ ඕඩර්ඩ් ලිස්ට් එකක්. බලා ගන්න හැම දරුවෙක්ම ඕඩර්ඩ් ලිස්ට් එකක් OL දාන්නේ මේකට තමයි. මේක අන්ඕඩර්ඩ් ලිස්ට් එකක් UL. බලන්න එක අකුරෙන් වෙනස වෙන්නේ O to U. හරිම ලේසි. OL UL LI LI නේ. ලිස්ට් අයිටම් කියන්නේ LI. පුතා මේකේ වෙනස් කරන්න පුළුවන් එක, එහෙම නැත්නම් A, එහෙම නැත්නම් capital A, එහෙම නැත්නම් simple roman numbers, එහෙම නැත්නම් capital roman numbers. ඔවට යන්න පුළුවන්. මේකේ තියෙනවා පුතේ disk type. මෙන්න මෙහෙම පාට කරපු එකක් මම පොතේ දාලා තියෙනවා disk එක. ඒ වගේම ඊළඟට මම දාලා තියෙනවා circle, ඒ වගේම square. මම දැන් ඉල්ලීමක් කරනවා ඔයගොල්ලන්ගේ පොතේ ලියා ගන්න note එක මම පොතට දැන් යනවා. මෙන්න මෙතන ඔබට ලැබෙන output එක ලියලා පෙන්නන්න. output එක තමයි මෙන්න මෙහෙම ඔන්න ඔය විදිහ එකක් ලැබෙනවා. ඒකේ ලියන්න ඉස්සරහින් coffee කියලා, මෙතන ලියන්න milk කියලා. මෙතන disk කියන්නේ මොකද්ද කියලා ඔයා පෙන්නන්න. සර්කල් කියන්නේ මොකද්ද කියලා පෙන්වන්න. සෝරි, ස්කොයා නේ ළඟට තියෙන්නේ. ස්කොයා කියන්නේ මොකද්ද කියලා පෙන්වන්න. ස්කොයා එක පාට කරපු කොටුවක්. දැන් සර්කල් මීන්ස් ලයික් දිස්. මම මේ පෙන්වපු ටික ඔක්කොම රොපු පාටින් කරපු ටික ඔය ඇඳ ගන්න ඕනේ අපේ පොතේ. නෝට් එක ලියන්නේ මෙහෙම. මම නෝට් එක ආපහු ලියවන්න පුළුවන් ඕගලන්ට. මේක පැහැදිලි වෙන්න ඕනේ. අනෝඩර් ලිස්ට් එක පෙන්වන්න. අනෝඩර් ලිස්ට් එක කියන්නේ මෙහෙමයි. සෝරි, ඕඩර් ලිස්ට් එක යන්නේ ඩිෆෝල්ට් මෙහෙම. එක කොෆි, දෙක මිල්ක්. ඔහොම නේද ඔවා දැක්කේ? අතුස්සන මේක දැකපුවායි. මේක ටයිප් කරාම මෙහෙම ආවා කියලා. හරි, මේක දැක්කෝ අතුස්සන? ඉන්න දෙන්නේ කොහමද ආවේ? කොෆි කියලා ආවා අයින් එම්ම ලියලා. ඒක විස්තර කරා මෙතනින් බ්ලැක්, බ්ලැක් හොට් ඩ්‍රින්ක් කියලා. මිල්ක් කියලා මෙතන ලිව්වා. ඒක වයිට්, වයිට් කෝල්ඩ් ඩ්‍රින්ක් කියලා. ඔන්න ඔය විදිහට එකක් අවුට්පුට් එකක් තමයි මට එන්නේ. මේ කියන්නේ ටයිටල් එක, මේ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එක. ඩිස්ක්‍රයිබ් කරන පොඩ්ඩක් ඉන්ඩෙන්ට් වෙලා එන්නේ. හරි, දැන් ඒකත් ලියාගත්තනේ හැමෝම. මම දැන් ඔයාලට පෙන්නනවා අවුට්පුට්ස් තුනම. මෙන්න අනෙක් එක. ඔන්න DL. milk the title, the title close. DD wind on ring. Save. Okay, now see the output. ඔන්න output තුනම මම පෙන්නුවා පුතාට. මේ තියෙන output තුනට ගැලපෙන code එක. ඒකයි ලස්සන.
කෝඩකත් බලන්න ඔහොමම. මේ තියෙන්නේ පළවෙනි එක හැමෝම බලන්න මේ පැත්ත. මේ පළවෙනි එක මෙතනින් ඉවරයි. මේ දෙවෙනි එක, මේ තුන්වෙනි එක. අත උස්සන. මේ තුනම තේරිච්ච අය. ලිස්ට් වර්ග තුනක් අද කරේ. ලින්ක් එකයි ලිස්ට් තුනයි විතරයි කරේ. බෑග්‍රවුන්ඩ් කල බෑග්‍රවුන්ඩ් පික්චර් දාන එක නම් අමාරු දෙයක්. මේක ඔයා හොඳටම දැනගෙන එන්න ඕනේ ඊළඟ දවසේ. ඊළඟ දවසේ මම කරන්නේ ටේබල් කියන කොටස. ටේබල්. රයිට්? හොඳට බලාගෙන එන්න මේ ටික. ඊළඟ සතියේ පොඩි පේපර් එකක් දෙනවා HTML වලින්. චුටි පේපර් එකක් දෙනවා අපි ඒගොල්ලන් කරන්න. හරි නේද? මේක හොඳට ටයිප් කරලා යන්න. අද තව පැය භාගිකින් පටන් ගන්නවා. විනාඩි 25කින් වගේ පටන් ගන්නවා. ග්‍රේඩ් 10 එක. ඒගොල්ලෝ කරන්නේ වර්ඩ් වල මේල් මර්ජ්. ඔබලගේ ලැප්ටොප් තියෙන හින්දා මේල් මර්ජ් උත් ඉගෙනගෙන යන ආසය යන්න පුළුවන් එහෙම.